මෙ වන විට සීල් වාර්තා බිද් දම්මින් සියලු රේටින්න් බොරුරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරබන ටෙලිවිශන් ටෙලවක කිය දැන්න්ෙ යන යකා යන්නේ කොරහත් බිඳගෙන කියලා, අපේ ජනව හරේ කියමනක් තිබෙනා. මේසා විශාල ජන විරෝධයකට මුහුණදීමට අපේ රටේ දේශපාල ඉතිහාසේ කිසිදු ජනාතිපතිබරයකුට සිද වනේ නැහැ. එසේමයි අගමැති රනිල්, මේසා ජන අප්‍රසාධයකට ලක් වූ අගමැතිවරයෙකු මීට පෙර ඉතිහාසේ සිට නැති බව කිවයුතුමයි. දැන් මේ දෙන්නටම යන්න කියල තමයි, ඊයේ ජන අර්ගලය ජනතාාව විප්ලවය ආරම්භ වුණේ ක්‍රියාත්මක වුණේ. ගාලු මෝදර මීට මාස තුනකට පෙර එක්වූ විවිධ තරුණ කණ්ඩායම්බලට මෙවිප්ලවේ ගෞරවේහිම විය යුතුයි. එය අවිවාධාත්මකයි. ඒ සමගම ඊයේ කිලෝමීටර විස්ස විසිපහ පයින් කොළම්ඹ ආපු, බාල මහලු තරුණ වැඩි හිටියන්ගේ ච්චාවය මේ තරුණ ජවය හා එක්කුණා. ඒ දවස බැලු බැල්මට ඒආ ජනගග හා සැසඳී මේදී අවම ගැටුම් පැවතීම ඉතා වැදගත්. හදවතේ ආදරය තිබූ තෙතමනය තිබූ මිනිසුන්ගේ ආදරය ගලාගේ දවසක්. ඒ අතරවාරය උපන්ගේ චන්ඩි නොහිටියාම නෙවෙයි. එවාන් නින්දිිත ප්‍රචන්්ඩත්වයකට කැමති යුනිෆෝම් කාරීන් කකිහිප දෙෙනෙකුද සිති බව දක්නට ලැබුණා සිවිිල් වැසියන්ට නැතිවේ. mana புhunuakken, nila ඇந்துම තුළ තිබ juුතුයි අදහස් වන්නේ නෑ සාමාන්‍ය මිනිසුන්ට විනය තිබිය යුතු නෑ කියලා. අපේ රටේ පරිහාානයට හේතුවක් විනේ නැතිකම. කෝම නමුත් රාත්‍රිය අන්ඳුරුවයි අඳුරෙදි තමයි යක්ක්ෂීන් එලියටෙන්නේ. ඒඒ අවසානේදී අගමැති රනිල්ගේ නිවසාසලත් සිදුවයේ කිසි සේත්ම සිද්දු නොවිය යුත්තක්. එකක් මාධ්‍යවේදින්ට පහරදිීම කැමරා කුඩු කරමින් සිරස මාධ්‍යවේදින්ට පහරදුන්න. ඒ අතිීශයෙන් බ්ලේච්ච නින්දිිත ප්‍රහාරයක්. මාධ්‍යවේදිීන්ට පහරදිී එලවාද. න්නට මේ පොලිස් නෙල දහරින්ට උපදෙස්තුන්නේ කෞුද කියල නම් හෙළි දරව් කරගත යුතුමයි. එමගින් ඉල්ලඟට සිදුවූ නින්දිිත ක්‍රියාාව වහා සම්බන්ධ පිරිසන් හඳුනා ගැනීම පහසු වෙනවා. ඊළඟට සිදුවූයේ අගමැති රානිල්ගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම. එම නිවස රනිල්ට අයත් වූත් ඔහුගේ සහ බිරිඳගේ ඇවෑ මෙන් එම නිවස රාජිකය විද්‍යාලිට පවරා ඇති බව තමයි වාර්තාාවන්නේ. කිස්සිද මිනිසකුගේ පෞද්්‍යලි හෝ පොදදු දේපලට ග. ිනිි ැබීම විනාශ කිරීම කිසිම ශිෂ්ට සම්පන්න සමාජයකට අනුමත කරන්න බැහැ එනිසා මේ ගිනි තැබීම පිටු පැස ඇති බලවේගේ වහා රට හෙළි කළ යුතුයි අද ටෙල්වැකය තුළ අප තවත් කරුණක් අවධහරණය කරන්නට ඉතාම කැමති. අපි රටේ දේශපාලක්ෂින් ලග දේශපාලන පක්ෂ සමඟ විවිධ අපරාධකරුවන් චාවාරම්කරුවන් මිනිමරුවන් අඩඩු වැඩි වශයෙන් ඉන්නවා සම්බඳතා පවත්වනවා එසේමයි කුඩු ජාවාරම් කාරීෙන්. මැතිවරණවලදී කෝටි ප්‍රකෝටි ගණන් පෝස්ටර් කටවුට් වදින්නේ මේ කුඩු ජාවාරම් කාරීින්ගේ සල්ලි වලින්. කුඩු ජාවාරම් කාරීින් කිව් හම අර පුනරුත්තාපනයට ගිහිල්ලා එකැනෙ මේ මතට ඇබබැවූ කන්ද කාඩු තරුණුවීන් එහෙම නෙවෙයි. අද ඔය කාටවත් අපේ රටෙන් විනාශ කරන්න බැරි වූ අදත් ඇල්ලුවෙන් නැති මත් කුඩු ජාවාරම් කරුවන්ගේ ඉහළ ම ජාලය හා දේශපාලනය සම්බන්ධයි. දේශපාලනයට සම්බන්ධයි. කිසිදු අපරාධයකට අවසන් දඩුවම් පෙතෙක් නීතිය හමුවේ ලැබී නැහැ. දේශපාලක්නින් මේ වූ කිසිදු අපරාධයක පරීක්ෂණ හරියට අවසන් කරන්නට අපේ පොලිසිය ඇත්තටම අද වෙනකං සමත්වෙලා නැහැ. වැඩිමනක් අනවශ්‍යයි. අපේ රටේ මාධ්‍යී ඉතිහාසේ රිචඩ්ඩි සොයිසව ඝාතනය කළ ඒ ජනාධිපති රණසිංහගේ යුගයේදී. ඉළඟට මහින්දගෙත් රනිල්ගෙත් මිතරෙකු වූ නීතිකඥයකු වූ මාධ්‍යේදී. ලසන්තව ඝාතනය කළ. එ මහ දවල් යකඩ උල් භාවිත කළ පිරිසක් බවටයි අදත් සැකපල කරන්නේ. අල්ලපු කෙනෙක් නෑ. ප්‍රගීත් එක්නැලි ගොඩට වෙච්චි දෙයක් අදත් කවුරුත් දන්නේ නෑ. පෝද්ධලගේ කකුල කඩපුවුන් අදත් යහතින්. උපාලිතෙන්නකෝන්ට පහරදුන්න තාරකිව මරාදැම්ම. ඒත් නොයටට මහුණන කට ඉතිමෙන්න්න ගැහවා, ්‍රජාතික රූපාහනේ මාධ්‍යවේදින්නම එක දිගටම පෝලිමට මහපාරය කැපුවා. ඔවිදුලට ජීවිතයේ බේරගන්න උපන් රටින් යන්න සිද්ධ වුණා. මේ ලිස්්ටක තව හොලා බැලුවොත් හරි දිගයි. මේ එකු ප්‍රහාරයකට හෝ සම්බන්ධ කිසිවෙකුතුන් අද වන තෙක් නීතිය හමෝට ගෙනත් නැහැ. ඊට හේතුව මේ සෑම පහරදීමක්ම මිනිමැරුවක්ම පිටු පස ඉන්නේ සහ අදත් ඉන්නේ දේශපාලක්නීින් නිසයි. මාධ්‍යවේදීන්ට එල්ලකළ ප්‍රහාර මරාදැමීම් අතුරුද්දහන් කිරම්බල අවසන් පරීක්ෂණ අවසන් වෙන්නම දේශපාලක්නින්ගේ කකුල් දෙකලාගෙන්. ඒ නිසා මේරටේ සෑම අපරාධයක් විනාශයක් ගැටුමකටම හේතුව සැවිීමැදී. ේශපාලලක්නින්ගේ රජු සම්බන්ධයේ මැදිහත්වීම ඊට ඇති බව ඉතාම පැහැදිලී. අදත් උසිකිව්හම බුරාගෙන පනින ඇවිල්ලා ගහලයන්, වැඩිතියලයන්න මරයන්න තරම් ප්‍රමාණවත් අපරාධකාරීන් පාතාල අපරාධකරුවන් සේම යුනිෆෝම් නැතිව අපරාධ කරන නිල සුනකේනුත් දේශපාලලක්ඥින් සතු බව මත්ක තබාගත යුතුයි දැන් ගෝටාබේ සහරනිල් යා යුතුයි ඒ බව ආය අමුතුයෙන් ලියන්න කියන්න දෙයක් නැහැ නමුත් මේ හදන්නේ යනයකා කොරහත් බිඳගෙනම යන්නද කියලා සිහිබුද්ධියයෙන් සිටීම සාමාන්‍ය ජනතාවගේ වගේම ඔය... නිීල ඇඳුම් ඇඳගත් ඔබේතුන් වගකීමක් බව කිවයුතුයි. දැන් අප නායකින් හොයනෝ. විවිධ නම් කරලියට එනවා. රටක් පාලනය කිරීමට යන පුද්ගලයකු තුළ තිබිය යුතු. ඉතාම දළ කරුණුතුනක් මතක් කරන්නම්. ඒ බුද්ධිය. දෙක ශක්තිය සහ. අවංකකමයි ඔහු හෝ ඇයට බුද්ධිය තිබනත් ශක්තිය තිබනත් අවංක නැත්නම් ආයතුන් චන්දදීලා මේ රටේ ඉහල තැංවලට පත් කරන්න එපා කියන එක මතක් කරනවා ආයනම් එහෙම අවංක නැතිමිනිස්සුන්ට රට බාර දෙන්න හොඳනෑ කියනක දැන් අපට සක් සුදක්සේ පැහැදිලිවෙමින් තිබෙනවා